2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්දදායකින් 712,319 දෙනෙකු මෙවර තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඔයි කාගේ පොඩි බඩගිනි නිවන්න ඕනම වෙලාවට සුපර් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකම් නෙවෙයි. යනුව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද දෙවන දිනටත් පෙරවරු 9 සිට පසුරු 4 දක්වා පැවැත්තුණා. අද දිනේදී ත්‍රිවිධ හමුදා සමාජිකයින්, සෙසු ආරක්ෂක අංශ සමාජිකයින් සහ ගුරුවරු ඇතුළු සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලය තැපැල් ඡන්දය සලකුණු කළා. විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට මෙලෙස එක්ව සිටියා. හොමගම කලාප අධ්‍යාපන කාර්යාලය, කොට්ටාස කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් අද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන පැවැත්තුණා. දිවයිනේ ප්‍රදේශ රැසකදීත් රාජ්‍ය නිලධාරීන් අද තැපැල් ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. අද ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්දදායකින්ට සැප්තැම්බර් 11 සහ 12 වනිදා අතිරේක දින දෙක හිමි වනවා. ඔවුන්ට එම දිනවලදී තමන්ගේ සේවාස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කළ හැකි. ඊයේ සහ මේ දින තුල කිසිම මධ්‍යස්ථානයක කිසිම ගැටලුවක් නැතුව තම සාමකාමී ආකාරයෙන් තැපැල් දින සලකුණීමේ කටයුතු සිදු වන බව තමයි මාට වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති ධුර අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා පෝස්ටර්, ස්ටිකර් හා වර්ණයන් යොදා තිරෝද රථයන්හි ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයාගෙන් කරුණු විමසා සිටියා. ඊයේ පමණක්න ගෝල් ෆෙස්ර පමණක් නෙවෙයි දැක පෙරේද මනම් පිටිය කිලෝ 50ක ප්‍රමාණයක පෝසර් අත්තනගොට ගත්තා ආනත් සමග මෙවැනි ආකාරයක ප්‍රචාර කටයුතුලින් මේ අපේක්ෂකගෙන නොහැකියාවන් ඡන්දදායකයන්ට ඉදරවීම තමයි පේන්නේ. මේ අතර මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත්තේ අපේක්ෂකයන් නීති විරෝධීව ප්‍රවර්ධනය කරමින් තිරෝද රථවල ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර්, ස්ටිකර් හා වර්ණයන් ඇතුළු සැරසිලි ආදිය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.